සංසාරිනි කතාවට ගොඩක් ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අද මම වීඩියෝ එකේ නොත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධවයි. ඒ කියන්නේ ඉදිරියට හදිසියෙම තමන්ගේ අම්මට, ඇමන්ඩට, මල්ලිට හැමෝටම හොරාට තිහස්වර අණගිට ඇමතුමක් ගන්න හේතුවක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි වීඩියෝ එක බලලා. ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වෙනකොටත් දන්නවා ඒ තමයි පහුගිය කාලෙම තිහාසරට මතකයේ අමතක වෙලා තිබුණ කියලා කිව්වා. ඒ වගේම අනගේ ඉස්පිරිතාලට ආවට පස්සෙත් හරියාකාරව කතා කරන්න සිද්ධ වුණේ නැහැ. ඉතින් විවේක ගන්න ඕනි කියලා ඉක්මනින්ම අනගිව පිටත් කළා. ඉතින් කොහොම වුණත් තිහස්සට හැමදේම මතකයි. හැබැයි තමන්ගේ ගෙදර අයට මේ ගැන කියන්න බෑ. මොකද අනගේගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම උදෙසා තමයි මේ හැමදේම සිදු කරන්නේ කියලා අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් කියන එක මම අද වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වා දෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් ඉදිරියේදී අපිට මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් කියන එක මම අද වීඩියෝ එකෙන් ඔයාලට මතක් කරලා දෙන්න සූදානම්. ඒ කියන්නේ ඉදිරියට යනකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ දෙයක් අපිට කියන්න ලැබෙනවා. ඒ කියන්නේ ඔයා දැන් විශ්වාස කරන්න. ඒ තමයි තිහස්වරට ගොඩ දවසක් අනිකිත් එක්ක කතා කරන්න නැතු ඉන්න බෑ. ඉතින් කොච්චර අමතක වුණා කියලා ඉන්න හැදුවත් අනිකිත් එක්ක කතා කරන්න මොණි කියලා හිතෙනවා. හැබැයි දැන් තිහස්වරගේ ෆෝන් එකක් නැහැ. ඉතින් මතකේ අමතක කියලා තියෙනම් ෆෝන් නම්බරේ මතක තියෙන විදියකුත් නැහැ. හැබැයි ඒ වුණාට අනිකිට මේ විදියට තිහස්වර කෝල් එකක් ගත්තට පස්සේ මතකේ අමතක වුණා නම් අනිකිගේ නම්බර් එක මතක කොහොමද කියලා ඔන්න හිතෙන්නත් ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒකෙන්ම අනගිට තේරෙනවා තිහස්වරට මතකයේ අමතක වෙලා නැති විත්තිය. ඔන්න ඉතින් ඉදිරියට සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන එක මම අද වීඩියෝ එකෙන් ඔයාට මතක් කරන්න සූදානම්. ඒ කියන්නේ දැන් ඔයා හිතලා බලන්න. ඉදිරියට අනගිට තිහස්වර දුරකථන අමතුමක් ගත්තට පස්සේ මෙන්න මේ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ කියන එක මම අද වීඩියෝ එකෙන් මතක් කරනවා. ඒ කියන්නේ ඉදිරියට යනකොට තිහස්වර අනිකිට කියන්නේ මේ හැමදේම සංගවගෙන ඉන්න ඕනි කියලා. මොකද ඒකට හේතුව තමන්ගේ අම්මගෙන් වගේම ඇමන්ඩා එවැගේම මල්ලි මේ හැමෝගෙම ඉදිරියට අනිකිට තමන් නිසා කරදර සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමන් මේ හැමදේම සංගවන්න කටයුතු කරා කියන එක මෙතෙන්දි මතක් කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඉදිරියට අනිවාර්යෙන් අපි මෙන්න මේ විදිය දෙයක් තමයි කතා කරන්න කියලා අද වීඩියෝ එකෙන් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ තිහස්වර වගේම අනගි මෙන්න මේ දෙන්නගේ ජීවිත ගොඩක් වෙනස් වෙන්නේ මෙන්න මේ අමුතුමෙන් පස්සේදී.